ඔක්තෝබර් 31 වෙනිදා ගාලු පුරවරයේදී උපත ලැබූ සිවිල් මෙත්තසිංහ මහත්මිය දැයි දරුදරියන්ගේ ජනාදරයට පත්වන්නේ ඇයටම ආවේනික චිත්‍ර හා කතන්දර ශෛලිය නිසායි. ළමයින් වෙනුවෙන්ම සුවිශේෂී වූ ඇගේ සිතුවම් කලාව නිසාම දරුදරියන් ඇයව හැඳින්වුවේ සිවිල් නැන්දා යනුවෙන්. වයස අවුරුදු 19දී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසෙන සිවිල් මෙත්තසිංහ මහත්මිය මේ වන විට ග්‍රන්ථ 200කට ආසන්න සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා. ළමා පොත් රචකාවියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක් වන ඇගේ පළමු නිර්මාණය වන්නේ 1956 දී රචනා කළ කුඩ හොරා කෘතියයි. එතෙන් පටන් ළමා මනසේ කුසලතා වර්ධනය කරමින් සුත්කර පුංචා මගුල් ගෙදර බත් නැතු අච්චාරු මුට්ටිය කුසුමලතා වෙසක් පහන හා මැටි ගෙදර ළමයි ඇතුළු ග්‍රන්ථ රැසක් ඇය දරුවන් උදෙසා රචනා කර තිබෙනවා. එව බොහෝමයක් ඉංග්‍රීසි, දෙමළ, ජපන්, චීන, පෘතුගීසි හා කොරියානු ආදී භාෂාවන්ටද පරිවර්තනය වූ අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් සම්මානයටද පාත්‍ර වී තිබුණා. දරුවන් තිදෙනෙකුගේ මවක් වන සිවිල් වෙත්තසිංහ මහත්මිය දින 4ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ රාත්‍රියේ සේ ජීවන ගමනට සමුදුන්නා. මේ යන විට 93 වන වියෙහි පසු වූ ඇගේ දේහය අද පස්වරුවේ පැපිලියන් ඩයස්පාරේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙනීමට නියමිතයි. අනතුරුව හෙට දහවල් 12ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය සඳහා ඇගේ දේහය තැන්පත් කරනු ලබනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා පස්වරු 3ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ මහා පොළොවට ආයිත් එන්න නෙවෙයි මගේ වාසනාව තියෙන්නේ, මගේ ආත්මේ උඩ පාවෙන්න කොහේ හරි.